භාවයක් පෙරදරි කොටගෙන ක්‍රියා කරන්නෙමි. විශිෂ්ට දෙපළ කොටේ මෞරට වෙනුවෙන් යුදපීමේ පෙරමුණ ගොස් උසස් නිවීමට දක්වන ආචාරශීලී භාවයද මාගේ මෝලම්මල විනාශ කරමි. කිසිවිටක සතුරාට යටත් නොවන මා තුවාල සහෝදර සෙබළුන් විශේෂ බලකාය ශ්‍රී ලංකා යුද හමුදාවේ අනික් බලකායන් හා සසඳන විට ඉතා කෙටි ඓතිහාසයක් ඇති බලකායක් වුවත් ඔවුන් වර්තමාන ශ්‍රී ලංකා යුද හමුදාවේ කොඳුනාරටිය බවට පත් වූයේ අතීතයේ සිට ඔබ වැනි රණවිරුවන් විසින් කරන ලද කැපවීම නිසායි. වර්තමාන ශ්‍රී ලංකා යුද හමුදාපතිතුමා ඔබ වැනිම මෙම අතිවිශිෂ්ට දුෂ්කර පාඨමාලා අවසන් කර ක්‍රියාන්විත දක්ෂකායන් සහ කැපකිරීම ඉටු කරමින් මුළු මහත් යුද හමුදාවේම නායකයා සහ ප්‍රධානියා වී සිටීම ඔබට තවත් ආඩම්බරයක් විය හැක. එතුමා අද දින අප දේශයේ සියලු දෙනාගේම ගෞරවයට පාත්‍ර වන අභීත දක්ෂ හමුදාපතිවරයෙකු ලෙස නම් දරයි.
අද පැවැත්වුණේ 49 වෙනි පාඨමාලාවේ විසිරියාමේ උත්සවය. ඒ සඳහා තමයි අද අපි කැමිලා ඉන්නේ. මේ කාලය තුළදී ශ්‍රී ලංකා යුදමුදාවට අතිවිශිෂ්ට නිර්භීත නිලධාරීන්සා සෙබළුන් මෙම වුණ පාසලෙන් බිහි කරලා තිබෙනවා. 24 යුද්ධයේදී ඔවුන්ගේ ඉදිරිපත් වීම, ඔවුන්ගේ කැපවීම, ඔවුන්ගේ නායකත්වය තුළින් තමයි අපි ජයග්‍රහණ ලබා ගත්තේ. අද මෙම පාඨමාලාවට 535 දෙනෙක් සහභාගී වුණාට අවසානයේදී සාර්ථකව නිමකලේ නිලධාරී 4 දෙනෙකුත් 15 දෙනෙක් පමණයි. එතනින්ම පෙනෙනවා 50% කනක් තමයි මෙම පාඨමාලාවෙන් සමත් වෙන්නේ. මේක විශේෂ අවස්ථාවක් වැඩිපුර ප්‍රමාණිත අවස්ථාවක්. මේක බැරෑරුම් දුෂ්කර පාඨමාලාවක්. ඔවුන්ට එම නිර්භීතකම, එම ශක්තිය ධෛර්යය ලැබිලා තියෙනවා මේ පාඨමාලෙන් පස්සේ. උදමුදාපතිනි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ යුද්ධයක් ඇති වුණාට මොවුන් ඕනම වෙලාවක යුද්ධයකට සූදානම් වෙලා 8 වෙනි ඉදිරිපත් වෙන්න සූදානම් වෙලා මේ ලැබිච්ච පුහුණුවෙන් මේ පන්නරේ ලබාගෙන සූදානම් වෙන්න කියන එක තමයි මම බලාපොරොත්තු වෙන්නේ.